මේ ලක්දෙරණේ අතීත ශ්‍රී විභූතිය විදහාපාන කලා නිර්මාණයන් බෞද්ධ ආගමික පසුබිම මතින් ඉදුණු නිර්මාණයන් බොහොමයක් අප සතුයි. මේ අභිමානීය සාධකයන්වල වත්මන් ස්වභාවය සවා සිදු කරන විමර්ශනාත්මක ගවේෂණය සඳකඩ ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳන් අනුරාධපුර යුගය දක්වාත් ඉන් පසුවත් අප සතුව දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවට සාධක තිබෙනවා. අපේ ලිඛිත ඉතිහාසයේ වගේම ජනප්‍රවාදයේ එන මතිමතාන්තර ඒ වගේම විවිධ අවස්ථාවල සොයා ගන්නා පුරාවිද්‍යා සාධක මේ බව තහවුරු කරනවා. සඳකඩ අපේ විමර්ශනාත්මක ගවේෂණයේදී අපි ලංකාවේ විවිධ ස්ථානවල මෙවැනි තොරතුරු සොයා ගවේෂණය සිදු කළා. මෙවර අපි අනුරාධපුර දිස්ත්‍රික්කයට පැමිණියේ. රජරට පළාත කියන්නේ අපේ උරුමයන් බොහොමයක් විසිරී පැතිරී පවතින පළාතක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ එවැනි සුවිශේෂී ස්ථාන කිහිපයකයි මෙවර සඳකඩ අපේ ගවේෂණය. ඈතින් පෙනෙන දර්ශනීය කඳුවැටිය පාමුල මේ පෙනෙන්නේ කීරගස්වැව. කීරගස්වැවට ඈතින් පෙනුන මේ කඳුවැටිය අපේ රටේ ඉතිහාසය තුල සුවිශේෂ ස්ථානයක් ලෙස සැලකෙනවා. ඓතිහාසික බවින් මෙන්ම පාරිසරික බවින්ද පුරාවිද්‍යාත්මක වටිනාකමින්ද ජෛව විවිධත්වයෙන්ද මේ කඳුවැටිය මා හැඟි ස්ථානයක්. කීරගස්වැව වැව් බැම්ම මතින් ගොස් අප සූදානම් වෙන්නේ මේ කඳුවැටිය තරණය කරන්න. මෙම කඳුවැටිය පාමුල කොටස වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරමය ලක්ෂණ පෙන්눔 කරනවා. දැන් ඔබ තව දුරටත් කුතුහලයක තබන්න අපට අවශ්‍ය නැහැ. මේ අප සූදානම් වන්නේ නුවර කලාවියේ ക്ഷേම භූමිය ලෙස සැලකෙන අරිට්ඨ පබ්බත නැත්නම් රිටිගල කන්ද තරණයට. කැකිරාව නගරයේ සිට ගණේවල් පොලට පැමිණ හබර්ණ දෙසට කිලෝමීටර් 4ක් පමණ පැමිණි පසු රිටිගලට පිවිසුම් මාර්ගයක් හමු වෙනවා. රිටිගල කන්ද සම්බන්ධව ගොඩනැගුණු පුරාවෘත්ත රාශියක් තිබෙනවා. එකක් රාම රාවණා කතාවට සම්බන්ධයි. රාවණ සමග ඇතිවන සටනින් තුවාල ලබන රාමා කුමරුගේ සොහොයුරු ලක්ෂ්මන් කුමරු සුව කිරීම සඳහා හනුමන්තා විසින් රැගෙන ආ හිමාලයේ ඖෂධ කන්දක කොටසක් කඩා වැටි රිටිගල කන්දට යාබද ඖෂධ කන්ද ඇති වූ බව පැවසෙනවා. අද දවසේ අපේ ගවේෂණයට අපි ආවේ රිටිගලට. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන ඉතා ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථානයක් තමයි රිටිගල කියන්නේ. අතීතයේ මේ ස්ථානයේ විහාර ආරාම සංකීර්ණයක් පැවති බවට සාධක හමු වෙනවා. විහාර ආරාම සංකීර්ණයක පැවතිය යුතු ගොඩනැගිලිවල නටඹුන් ශේෂයන් අදටත් මේ භූමියේ දැක ගන්නට පුළුවන්. රිටිගල පිළිබඳව ලිඛිත ඉතිහාසයේ සඳහන් වෙන්නේ අනුරාධපුර යුගයේදී මේ ආරාම සංකීර්ණය ඉදි වූ බවක්. ජනප්‍රවාදයේ නම් රිටිගල සම්බන්ධව විවිධ මතිමතාන්තර තියෙනවා. වියලි කලාපයේ පිහිටලා තිබුණත් මේ රිටිගල කඳු පන්තිය වියලි කලාපීය සහ තෙත් කලාපීය ලක්ෂණ සම්මිශ්‍රණය වෙලා බොහොම සුන්දර සුවිසල් කොළපැහැයෙන් යුතු රුක්ෂලතා දියසීරාවන්ගෙන් සමන්විත සුන්දර වනාරණක්. අතීතයේදී මේ සුන්දර නිස්කලංක පරිසරයේ මහරහතුන් වහන්සේලා වැඩ සිටින්නට ඇති. මේ පින්බිමේ මම මේ සිටින ස්ථානය පෙත්මගේ ආරම්භය. මේ පෙත්මග කියන්නේ අපේ හෙළ කලාකරුවන්ගේ සුවිශේෂී නිර්මාණයක්. ඉතින් අද දවසේ ගවේෂණයට මේ පෙත්මග දිගේ ඉහළටයි දැන් මම ගමන් කරන්නේ. මේ ඔබ දකින්නේ රිටිගල දකින්නට පුළුවන් පොකුණු කිහිපෙන් සුවිසල් පොකුණ. මෙය හඳුන්වන්නේ බැඳ පොකුණ ලෙසින්. මෙය ජල ස්නානය සඳහා ඉදිකළ පොකුණක්. වර්තමානයේ වල්වැදී ඇතත් හෙක්ටයාර 2ක පමණ භූමි ප්‍රදේශයක විසිරී තිබූ බවයි සඳහන් වන්නේ. පොකුණේ සෑම අතින්ම ඉදි වී ඇති ගල් පඩි පෙළ ජලය අඩුවෙන වියලි කාලවලට ජල මට්ටම වෙත පහසුවෙන් පිවිසෙන්නට අවස්ථාව සලසා දී තිබෙනවා. මෙහි රැස් කළ හැකි ජල ධාරිතාව ගැලුම් මිලියන 2ක්. මෙම පොකුණ බහුකෝණීය ලෙසයි නිමවා තියෙන්නේ. කන්දෙන් ගලා එන ජල ධාරාව පොකුණ ජලයෙන් පෝෂණය කර තිබෙනවා. ජලයෙන් සම්පූර්ණයෙන් පිරුණු පසු අතිරික්ත ජලය ගලා යාම සඳහා කුඩා පිටවානක්ද මෙහි ඉදි කර තිබෙනවා.
මෙම පොකුණට අමතරව කුඩා වැවකට සමාන තිඹිරි පොකුණක්ද මේ ස්ථානයේ තිබෙන බව සඳහන්. නමුත් එය සම්පූර්ණයෙන් නටඹුන් වී වනයෙන් වැසී ගොස් තිබෙනවා. ඊට අමතරව කුඩා පොකුණු රැසක්ද මේ ස්ථානයේ තිබූ බවට අනුමාන කළ හැකි තැන් කිහිපයක්ම දැක ගන්නත් පුළුවන්. බැන්ද පොකුණ අසලින් ආරම්භ වෙන මේ පෙත් මග දිගින් මීටර 639ක් පමණ වෙනවා. ගල් අතුරා මනා ලෙස සකස් කර ඇති මෙය අධානගර සඳහා පිවිසෙන මාර්ගය ලෙසත් ඇතමුන් සලකනවා. මේ පෙත් මග හරස් වන ආකාරයට ස්ථාන තුනකින් වෘත්තාකාර ඉදිකිරීම් දකින්න පුළුවන්. මේවා ගිමන්හල් වශයෙන් භාවිත කරන්නට ඇතැයි සැලකෙනවා. ඇතම් විට පෙත් මගෙහි සක්මන් කළ භික්ෂූන් වහන්සේලා පා දෝවණය කිරීමට ජලය පුරවා තිබූ ස්ථාන ලෙසත් මේවා සලකන්න පුළුවන්. පෙත් මගෙහි තනින් තන හමුවන දොළපාරවල් තරණය කිරීම සඳහා ඉදිකළ ගල් පාලම් නැත්නම් ඒ දඬු තුනක් දකින්න පුළුවන්. ඉන් එකක් දැනට සංරක්ෂණය කර තිබෙනවා. මේවා සම්පූර්ණයෙන්ම ශිලා කර්ම ශිල්පීන්ගේ නිමැවුම්. මෙම ගොඩනැගිලි පාදම භික්ෂූන්ගේ ආවාස විශේෂයක් ලෙස සැලකෙන පධානගර ගොඩනැගිල්ලක පාදම කොටස. පධානගර විශේෂයෙන් භාවිතා කර තිබෙන්නේ භික්ෂූන්ගේ භාවනා කටයුතු සඳහා. ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ පධානගර යන්න විස්තර කරන්නේ කෙලෙස් තැවීම සඳහා භාවනා කරන ගෘහය වශයෙන්. මෙම ගොඩනැගිලි විශේෂය අනුරාධපුර යුගයට පමණක් සීමා වීමද විශේෂ කාරණයක්. පදහනගරයේ ඇති ගොඩනැගිලි දෙක යාකරන ශෛලමේ පාලම දෙපසින් පහලට බැසිය හැකි පියගැට පේලි දෙක පිටතින් ඇතුළට පැමිණෙන භික්ෂූන්ටත් ඇතුළතින් බැහැර වෙන භික්ෂූන්ටත් වෙන්වෙන්ව යාමේ ගමන් පහසුව සඳහා නිර්මාණය කර තිබෙනවා. සම්පූර්ණ ගොඩනැගිල්ල විශාල ප්‍රාකාරයකින් වටකොට තිබූ බවක් දක්නට ලැබෙනවා. එසේම ගොඩනැගිල්ල වටා ඉදිකළ දැවැන්ත ප්‍රාකාරය අලියතුන් වැනි ශක්තිවන්ත සතුන්ගෙන් භික්ෂූන් ආරක්ෂා කරන්නට ඇතැයි සැලකෙනවා. රිටිගල දක්නට ලැබෙන මෙම ඉදිකිරීම් ක්‍රිස්තු වර්ෂ 831 සිට 851 අතර කාලයේ රජකල පළමුවැනි සේන රජු විසින් භාවනානුයෝගීව වැඩවාසය කළ භික්ෂූන් වෙනුවෙන් ඉදිකර දී තිබෙනවා. මේ රිටිගල ආරණ්‍ය සේනාසනයේ ඉදිකර තිබූ ජන්තාගර ගොඩනැගිල්ල. ජන්තාගර යන සුවිශේෂ ගොඩනැගිල්ල එකල භාවිත කළ කාරණයේ සම්බන්ධ මත කිහිපයක් තිබුණද එය භික්ෂූන්ගේ සනීපාරක්ෂක කටයුතු සඳහා භාවිත කළ බවයි සිතිය හැක්කේ.
රිටිගල ජන්තාගර ගොඩනැගිල්ල පාදම දක්වා මෙසේ විනාශ වී ඇතත් එය පියස්සක් සහිතව ජලය උණු කිරීමේ ගිනිහල් ගයක් දුම්පිට කිරීම සඳහා අවශ්‍ය වාකවුළු ජල පද්ධති ආදී පහසුකම් වලින් සමන්විත වෙන්නට ඇති ජන්තාගරයක් සාමාන්‍යයෙන් ඉදිකරන්නේ උස් බිමක පිවිසුම් දොරටු සීමා ප්‍රාකාර වාකවුළු ලිංගයක් ජල භාජන ජලයේ බැස යාමේ කාණු පද්ධති දිය ඔරු ආදී උපාංග එයට එක්කොට තිබෙනු දකින්නට පුළුවන් මීට අමතරව අප මේ කතා කරන රිටිගල ජන්තාකරය තුල විවිධ ශිලාමය බඳුන් කිහිපයක්ද දැකගත හැකි රිටිගල මේ පුරාවිද්‍යා භූමිය අතීතයේදී විහාර ආරාම සංකීර්ණයක් පැවති බවට සාධක රැසක් අපට හමු වෙනවා. ජන්තාගර, පදානගර, පොකුණු ආදී සාධකයන් ඒ අතර වෙනවා. මේ පරිසරය බොහොම සුන්දරයි. නමුත් අපි මේ සංචාරය සිදු කරන කාලය වියලි කාලගුණයක් සහිත කාලයක් නිසා මේ ගස්වැල් වල හරිත පැහැය ඒ තරම්ම දැක් ගන්නට නැහැ. මේ කඳු වැටියේ දියසීරාවන් රැසක් තිබුණත් අපි මේ සංචාරය කරන කාලය තුල ඒ දියසීරාවන් සිඳී ගිහිල්ලා. නමුත් අතීතයේදී මේ පුණ්‍ය භූමිය ඉතාමත්ම නිස්කලංක සුන්දර පරිසරයක් බවට පත් වෙලා තිබෙන්නේ නැති. එනිසා මහරහතුන් වහන්සේලා භාවනානුයෝගීව මේ පින්බිමේ වැඩ ඉන්නට ඇති. අපි මේ රිටිගල කඳු පන්තියේ ඉහළට මේ සුන්දර පරිසරය මැදින් ගමන් කරන්නේ අතීතයේ මේ ස්ථානයේ තිබුණු ශ්‍රී විභූතිය දැක ගන්න. අදටත් පුරාවිද්‍යා ස්මාරකයන් ඒ වගේම සුවිශේෂී ස්ථාන රැසක් මේ කඳු පන්තියේ මුදුනේ තිබෙනවා. අපි තවත් ඉහළට ගමන් කරනවා ඒ දේවල් දැක ගන්න. රිටිගල වනාන්තරයේ ශාක පිළිබඳව කරන ලද අධ්‍යයනයකින් මෙහි ශාක විශේෂ 420කට අධිකව පවතින බව සඳහන් වෙනවා. ඉන් මල් පිපෙන ශාක වර්ග 350ක් පමණ වෙතයි ගණන් බලා තිබෙනවා. විශේෂ කාරණේ වන්නේ ඒවායින් විශේෂ 113ක් තෙත් කලාපේත් දකින්නට හැකිවීමයි. මෙම වනාන්තරයේ අලියා, වලසා, ගෝණා, කොටියා ඇතුළු ශීර්පායි විශේෂ රැසක් වාසය කරනවා. මේ කොටසේ මොර, හල්මිල්ල, කළුවර, පලු, වීරවැණි වියලි කලාපයේ දක්නට ලැබෙන ශාක වර්ග දකින්න පුළුවන්. මැද කොටසේ තෙත් කලාපයේ වනාන්තර ලක්ෂණ හමු වෙනවා. කඳු මුදුනේම දක්නට ලැබෙන්නේ උප කඳුකර වනාන්තර ලක්ෂණ. රිටිගලටම ආවේනික වූ ශාක විශේෂ කිහිපයක්ද මෙහි තිබෙනවා. මෙම දර්ශනීය ගොඩනැගිල්ල රිටිගල ආරණ්‍යවාසී භික්ෂූන් සඳහා ඉදිකළ පුස්තකාල ගොඩනැගිල්ලක්යි විශ්වාසයක් තිබෙනවා. නමුත් එය සනාථ කිරීමට තරම් සාධක හමුවේ නැහැ. එසේ වුවත් භික්ෂූන්ගේ ධර්ම ඥානය වැඩි දියුණු කර ගැනීම සඳහා පුස්තකාලයක් පැවති බව සිටිය හැකියි. එහෙත් එම ස්ථානය මෙතනමයි සනාථ කිරීමට සාක්ෂි සොයා ගන්නට නැහැ. එසේ වෙතත් මෙතන හාන්සි වී සිටීමට හැකි ඇල ස්වරූපයෙන් යුත් ශිලා ආසනයක් දක්නට ලැබීම විශේෂයක්.
වනේ සැඟව ඇති තවත් දර්ශනීය පදහනගර ගොඩනැගිල්ලක කොටස් මේ. මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් තවමත් සංරක්ෂණය කර නැහැ. රිටිගල වන අරණ ආශ්‍රිතව ප්‍රථම වරට උද්භිද විද්‍යාත්මක අධ්‍යයනයක් කර තිබෙන්නේ ඉංග්‍රීසි ජාතික හෙන්රි රිච්මන් මහතා. ඒ 1887 දී වර්ෂා කාලයන්හිදී රිටිගල වනසෙනසුන පුරා ඇති ස්වභාවික ජලධාරාව ශක්තිමත් වන්නේ අපූර්වත්වයක් එකතු කරමින්. වියලි කාලයක්වත් මේ ගල්පීල්ල තවමත් සක්‍රීයයි. මෙය ආරණ්‍යවාසී භික්ෂූන්ගේ පැන් පහසුව සලසා දී තිබෙනවා. රිටිගල අහස වසා පැතිරී ඇති රූස්ස ගස් පන්තීන් අතර සුවිශේෂ වෘක්ෂයක් දකින්නට පුළුවන්. ඒ අශ්ව හිසක් බඳු මුල් කොටසක් සහිත මේ දැවැන්ත වෘක්ෂය. මෙවැනි දැවැන්ත වෘක්ෂයෝ මේ වන අරණේ බහුලයි. පෙත්මගෙහි අතරමඟ හමුවන මේ දර්ශනීය ස්ථානයත් සැලකෙන්නේ ගිමන්හලක පාදමක් ලෙසින්. පෙත්මන් ආශ්‍රිතව මෙවැනි නිර්මාණ තවත් ස්ථාන කිහිපයකින්ම හමු වී තිබෙනවා. ඒ අරන් කැලේ සහ මානාකන්ද වැනි ස්ථානවල. මේ රිටිගල වනසෙනසුනේදී හමුවන 16 වන පදානගරය. පදානගර ගොඩනැගිල්ලක් කොටස් දෙකකින් සමන්විතයි. චතුරස්‍රාකාර කාමර දෙකක් ලෙස වෙන්වෙන් වශයෙන් ඉදි වූ මෙම කොටස් දෙක එකට යා කෙරෙන්නේ ශිලා පාලමක් මගින්. චතුරස්‍රාකාර කාමර දෙකින් පිටුපස කාමරය භික්ෂුන් වහන්සේ වැඩවිසූ කුටිය ලෙසත් ඉදිරි කොටස විවෘත ආලින්දයක් ලෙසත් භාවිත කර තිබෙනවා. ඒ වගේම මෙම ගොඩනැගිල්ල වටා දිය අගලක්ද ඉදිකොට තිබෙනවා. භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාගේ සිරුර සිහිල්ව තබා ගැනීමටත් සතුන්ගේ ප්‍රවිෂ්ටයන් වලකාලීමටත් දිය අගල උපකාරී වන්නට ඇති. රිටිගල ආරණ්‍ය සේනාසනෙහි ඇති සක්මන්පතේ දෙකලවර මුරගලක හැඩය ගන්නා ශිලාපෝරු දෙකක් ඉදිකොට තිබෙනවා. මෙම සක්මන්පතේ සීමා ලක්ෂයේ සලකුණු කර ඇත්තේ මෙම මුරගල් හැඩයගත් ගල්පෝරු දෙකයි.
මෙහි සියලු ගල් පෝරු හා ස්තම්භ සියුම් ලෙස හා ක්‍රමානුකූලව පිරිද්දීමේ තාක්ෂණය මෙහිදී කැපී පෙනෙනවා. රිටිගල ශිලා කර්මාන්තයේ දැකිය හැකි ලක්ෂණයක් වන්නේ බොහෝ ශිලා නිර්මාණවල බොරදම් කොට තිබීමයි. එය මෙම ශිල්පීන්ගේ සියුම් කලා භාවිතය පිළිබඳ හොඳ උදාහරණයක්. රිටිගල ආරණ්‍ය සේනාසනයේ වාසය කළ භික්ෂූන්ගේ සනීප ආරක්ෂාව වෙනුවෙන් වැසිකිලි කැසිකිලි පහසුකම් මෙහි ඇති කර තිබෙනවා. ගොඩනැගිල්ල අසල එක් කැසිකිලි ගලක් හමු වී තිබෙනවා. තවත් එවැනි ගල් කිහිපයක් වනාන්තරයේ තැනින් තැන දකින්න පුළුවන්. රිටිගල වන ආරණ්‍යයේ විවිධ පක්ෂීන්ද දැකිය හැකි. ඒ අනුව පක්ෂීන් 97ක් පමණ දැනට හඳුනාගෙන තිබෙනවා. මේ තවමත් පුරාවිද්‍යා කැණීම් වලට යොමු නොවූ තවත් පදහනගරයක්. රිටිගල බහුලවම දැකිය හැකි පුරාවිද්‍යා ස්මාරකය වන්නේද පදහනගරයයි. මෙහි වැඩවාසය කළ භික්ෂූන්ට අදාළ පානීය ජලය ලබා ගැනීම සඳහා ඉදිකල ලිඳ අදටත් සක්‍රියව පවතිනවා. වර්තමානයේ යම් යම් ගරා වැටීම් වලට ලක් වී තිබුණත් එය ඉතාම ක්‍රමානුකූලව ඉදිකර තිබෙන්නට ඇති බව පෙනෙනවා. රිටිගල වනසෙනසුනේ තවමත් පුරාවිද්‍යා කැණීම් වලට විවර නොකළ කොටසක් මේ දැවැන්ත වෘක්ෂයට ඔබ්බෙන් පිහිටා තිබෙනවා. එය සාමාන්‍ය ජනතාවටවත් විවෘත කරන හැටි. ඒ නිසා දැනට යා හැකි උපරිම දුර මේ දැවැන්ත වෘක්ෂය අසලින් නිමා වෙනවා. රිටිගල කඳුවැටිය සබහාදහමේ අපූර්වතම නිර්මාණයක්. අපේ මුතුන් මිත්තන් සබහාදහමට අනුගත වෙමිනුයි මේ කඳුවැටියේ විහාර ආරාම සංකීර්ණයක් ඉදිකරලා තිබෙන්නේ. අපි අත්විඳා මේ පරිසරයේ සුන්දරත්වය. අපේ හෙළ කලාකරුවන්ගේ නිර්මාණ කුසලතාවය අපි දැක්කා. මේ කඳු මුදුනට පැමිණෙන ගමන තරමක් වෙහෙසකරයි. නමුත් පරිසරයේ සුන්දරත්වයත් එක්ක ඒ තරම් දැනෙන්නේ නැහැ. අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ නිර්මාණයන් රැකදීම අපේ යුතුකමක්. අපේ මුතුන් මිත්තන් මෙවැනි නිර්මාණයන් සිදු කළා නම් වර්තමානයේ අප සතුව ඒ හැකියාව තිබෙනවා. ඒ නිසා මේ නිර්මාණයන් අනාගත පරම්පරාව වෙනුවෙන් රැකදීම වගේම වර්තමානයේ තවත් අලුත් නිර්මාණයන් බිහි කළ හැකි නම් එයයි වටිනාකම. එහෙමනම් මේ ලක්දෙරණේ තවත් ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථානයක විමර්ශනාත්මක ගවේෂණයෙන් සඳකඩ තුලින් නැවත මුණ ගැහෙමු.